ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපතිවරණ අපේක්ෂා සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම යෝජනා වුණා. අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. මම දැන් අවුරුදු 20කට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකෙක් විදියට ඉදිරිපත් කරනවා කියලා තමන්ගේ පක්ෂයෙන් අනුර කුමාර දිසානායක මැතිතුමාව නම් කිරීම පිළිබඳව. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමාට අඩුම ජනාධිපති අපේක්ෂකයෙක් විදියට ජනාධිපතිවරණය නාම යෝජනා කෝල් කළාට පස්සේ ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙයි කියන එක. මොකද අපි ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය අපි අරන් බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් කළේ තමන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා අපේක්ෂකයා ඉදිරිපත් කරලා ඒ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ මැද යද්දී වෙනත් කණ්ඩායමක් එක්ක වෙනත් බොරු වචන ටිකක් දාලා ඒ පක්ෂයට සහයෝගය දීම තමයි මෙතෙක් කල් කළේ. ඒ වගේම අපි දැක්කා 2015 යාපාලන ආණ්ඩුව ගේන්න වැඩ කරපු එක පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 158ක් ඡන්ද ගත්තා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉල්ලද්දී 102කමාරක් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ජනාධිපති වෙන සටනේදී පෑදිලිම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 115කට යා ඡන්ද වලින් ජයග්‍රහණය කරනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේක ජනතා විමුක්ති පෙරමුණ දන්නේ නැතුව නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ දන්නවා. එදා යාපාලනයේ තුල තිබ්බ ඡන්ද ටික එතුමාලා 102කමාරක් තුනක් කැඩුවා අනිවාර්යෙන් පෝට්ටුවට ජයග්‍රහණය ලැබෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඔය මොනවා කිව්වත් මැතිවරණයේ යද්දී වෙනත් දෙයක් කියලා එක්සත් ජාතික පක්ෂයක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ ජනාධිපති කෙනෙක් පත් කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ කියන එක අපිට ඉතාමත් පෑදිලිව පේනවා. ඒ නිසා අපි පෑදිලි අභියෝගයක් කරනවා. මේ මැතිවරණයේදී පුළුවන් නම් ජනාධිපතිවරණයේ ඉවර වෙනකන් අපේක්ෂකයා විදිහට අනුර කුමාර දිසානායකට ඉන්න කියලා වෙනත් මග ගේම් ගන්න නැතුව. මගේ විශ්වාසය මැක්සිස්.